पुत्र कमलाभागे स्तुति स्वामी
विवाह
මාබ්‍රහම් මගේ ඒ දිවිමාන්ති තරමගේ ස්වාමිය ගන්නකම් පහටයක් ගන්න දරුවන් ගන්නකම් ප්‍රේමවන්තය ප්‍රේමවන්ති වෙන්න ඉතින් කිතියම කියන්නේ දිවිමාන්ති විතරයි මාගේ එකම නමස්කාරය ලැබියුත් අපි දකින්න පුළුවන් මේ දිවිමාන්ති කතා කරා ඊසා ප්‍රවිලා පූජා ආබ්‍රහම් විතර ලොකුම ප්‍රශ්නය වෙන තමන්ට ලැබුණු ආශිර්වාදය දෙවිවන්සේ නිදර පූජා කරනවා ආබ්‍රහම් තමන් දෙවිවන්සේ දැනගන්න දෙයක් නැති දැකිය සිටිනවා මේක තමන් ඇත්තම හොයන බැරි එක තමන් ගොඩාක් කල් ගත කරනවා අපි කියන මේ අයිතිස හොයාගන්න ප්‍රේස් එක නැංගිලයි ඒක මුත්‍රික් තුන අපි ඇවිල්ලා අයිති ෆැක්ටරි එකක් අපි ජීවිතේ හැමදාම මුලින් චෙක් කරලා කතා කරනවා. එදා අපි ආව වගේ. ඊට පස්සේ ආව. තවත් චෙක් කරලා කතා කරනවා. එයාට වගේ. අර මට ජීවත් නිදි නැතුව මට ජීවත් වෙන්න බැහැ කියලා දෙයක් තියෙනවා. මට ටීවී එක වෙන්න ඕන. මගේ කම්පියුටර් එක වෙන්න ඕන. අර මේවා මගේ ජීවිතේ මගේ සම්පත් එක්ක මගේ ගෙදර වෙන්න මගේ මුදල් වෙන්න මේ දේවල් මාව පාලනය කරනවා හරි උද්දලෙන් වෙන්න පුළුවන් ඒ වෙනකන් සම්බන්ධතාව වෙන්න පුළුවන් නැත්නම් ද්‍රව්‍යම දේවල් වෙන්න පුළුවන් නැත්නම් මාක්ෂමේ දේවල් වෙන මේ ජීවිතේ මට දීදී මට නියැලෙන්න ඕනේ මේ මත තමයි මුලින් කතා කරන්නේ මේ දේවල් මගේ ජීවිතේ මම හිත දීලා කියන තුරු මම ශාපයක් ගෙන්න ගන්න. දෙවිය මහසෙන් මම ශාපයක් ප්‍රකාශ කරලා තිනා ඒ ශාපලස් තරමේ ඉන්නින්න මම ශාපේ. right ඒක. ඔයලා වාර්තු සම්මත. මේක තමයි ඉගෙන ගන්න හරි කොහොම පොත අරගෙන තමයි පොල ගැලලා තියෙන්නේ. මේ මේ පස්සක් කරන්නේ මේ ශාප විදිහට. මේ වගේ දෙයක් කියන පොඩක් විතර බලන්න ස්වාමීන් වහන්සේ. මොනවද දෙන්නවා අහන්න බලන්න ස්වාමීන් අපි ලිදරව. මගේ ශාපේ මම 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 බැදීම ආස කරන දේවල් ඉත දෙවිවන් සාහනට කතා කරනක ඊකට පූජා කරනවා අද ඔබට බැරිද හැමදාම පූජා කරන්න ස්වාමීන් වහන්සේ දරුවන් මගේ දෙමව්පිය මගේ අත්තිය අනාගතය වර්තමානයේ මගේ හැම දෙයක්ම ඔබ වහන්සේට දරවා එනි කියන්න පුළුවන් මේ ඔබට ඔබේ දරුවන් දෙන්න කියලා ඔබ පුළුවන් වෙයිද මොකක් කරන්නවා ඔබ ඔබගේ දෙමව්පියන්ට මේ ආකාරයෙන් ගෞරවය දක්වන
දැන් සමහර වෙලාවල් වලට දකින්න පුළුවන් වෙයි අපි ඩිමෝපියන් අපි ඩිමෝපියන්ට දීතු ගෞරවය අපි දෙවියන්ට ඩිමෝපියන්ට ගෞරවම නොකිරීම අගෞරවය උදාහරණ උපකාර නොකිරීම දීයට මුදල් ඔවුන්ට ඔවුන් පොඩි කාර මා බලන්න ඒ විලාසෙදී
පිය එක දරුවෙක් කැවිලා මොහාගේ තිබුණු විපස්සතරකම අනිත් දැනට දානවා. මේ නිසා ඒ දරුවා මහත ශාපයක් ලැබුණා. ඔබ ඔබේ පියා බීමත් කරන දැක්කා. ඔබට තද කීර්තියක් ආවා. සමහර බීමත් කරන ගහන්නත් තිබුණා. පණිඩත් අනිත් දැනට මේ දෙය කියන්නේ මේ විදිහට කරා ඔබ සමාව වෙන ඔබට වැඩක් නැහැ. මේ ශාපය ඔබ තුලට එන්න. නැත්නම් ඔබේ පියා නැත්නම් මම ඔබට මහා වෙන අනාචාරය හැසිරෙන්න. ඔබ දන්නවා මොකක් හරි මෙතන තිබිලා තියෙනද? ඔබට ඒක නෙවෙයි තිත්ත සමාව තියෙන්නේ. ඔබ කියන්නේ නේද ඔබ වැඩි නම ඔබට තිත්ත සමාව නැතිනද? ඔබ කියන්නේ සමාව. සමාව සාමිනේ මමගේ පියාට මම සමාව දෙනවා. මේ දොර මේ සතුරන්ට ඇතුළේ ඉඳලා තියෙන දොර මම වාසා දමනවා මේ හද. ඔබ කියන්න ඔබේ පොලිස් කියන ලියන්න බලන්න මේ. ලියන්න කියලා තාප්ප වෙලා මේ ඉවරලා නැති කරලා මේ විදිහ විනාශ කරන පුච්චර ගන්න. මේක අති ඉවර මේ ශාපේ ඔබේ ජීවිතේ මේ මම ඇතුළේ නොවන විදියට ඉවර කරන්න. ඔබ රිමම් කරන සලකන්න නැත්නම් මුදල් වශයෙන් ඔබට හැකියාව තියෙනවා සම්බයන්න අද ඉරණය ගන්න. ස්වාමිනී මට ලැබෙන්නේ කියන්නේ අපි ළඟින් ජීවිතේ මම මගේ දරුවන්ට දෙනවා වගේ මගේ දමෝපියන්ට මම දෙන්න ඕනේ. ඒක මගේ වගකීම මගේ යුතුකම මම දෙන්න ඕනේ. ඒ දමෝපියන් නැත්නම් දරුවෝ නැති සම්මාස ස්වාමිනී අනිවාර්යයෙන්ම හැංගීමක්. ඔබට දෙමව්පියන් නැත්නම් ඔබට සලකන්න බැරි වෙන අවස්ථාවක්. තවත් මහලු ආදරේ දෙමව්පියන් මේ දරුවන්ගේ සැලකීමක් ඇති කරගන්න වැහැගෙන ඔබ යක්ෂී ආකාරකේ මූලික වශයෙන් නුඹාන්දරයක් කරනවානේ. සම්බුජාතේ ප්‍රේමයෙන් වෙන පුරක් තමගේ මව දිනාමේ නැත්නම් පියාගේ නාමේ ඒ දේ දැන් මම කියවන්නට ස්වාමී මට මගේ මව පියාට දැන් මගේ ජීවිත නතර නැහැ මගේ දෙක මහාදී මම මේ විපාකනාසේ නාමේ මම මේ දෙක තුන්වෙනි කරුණ මිත්‍යාවක නොවන ලිංගික සම්බන්ධතාවය. ඒකේ විවාහයෙන් තොර කරන ඇති වෙන ලිංගික සම්බන්ධතාවය පහත් කරගෙන ඉන්න කරන්නේ අර වෛශාසම විවාහයට පෙර එකෙන් විවාහවු දෙන්නේ කුණක් කමන්නේ ඕ විගොම්ගේ ලිංගික හැසිරලා තියෙනවා විවාහයට පෙර. හරි ස්වයං වින්දනේ කාම චිත්‍රපට බැරිම සමලිංගික සම්බන්ධතාවය විවාහ වුණු තැන විවාහ වුණු පුද්ගලයේ හා සමග ලිංගික වෙනසීම මියාකාර මොනම ආකාර වෙනසීමකින් පසුගියා වෙන්න පුළුවන් පුදුකාර වෙන්න පුළුවන් එදි විලාස මොන සම්මාස මේ හේතු නිසා ඔබට මම මුලින් කියප ආකාරයට එක්තරා විදිහට ආත්ම බන්ධනයක් මේක පසුපසෙම වෙනවා මේක නැතු කතා කරපු විදිහට එයි ඊළඟ කොටස ආමාදිකයන්ට පිටිදයන්ට හා ගුරුන්ට අධර්මිෂ්ඨකම් කිරීම ඒ වචනේ නිල කියන ආමාදිකයන් ඒ කියන්නේ තමා තමාම රැක බලා ගන්න බැරි පුද්ගලයන්ට යම් කිසි ආකාරයක උපකාරයක් කරන්න පුළුවන් වෙන වෙලාවෙදී ඔබ උපකාර කරනවා. ඒ කියන්නේ දුප්පත් අසරණ අය තමන් ප්‍රයෝජනෙට ගන්නවා. ඔවුන්ට ඔවුන් දුප්පත් ඔවුන්ග ඒ හිත අපේ ගාවට අරගෙන ඔවුන්ගේ වැඩ ගන්නවා. ඉතාමත් දුර ලෙස ඔවුන්ගේ වැඩ ගන්නවා. හම්බ කරන මට මුදල් දෙන ඔවුන්ට මුදල් දෙනවා. මට උගත්කම දෙන ඔවුන් උගත්. ඒ හිත මම ඔවුන්ගේ ප්‍රයෝජනෙ ගන්නවා. මට ශක්තිය දෙන මට බලය දෙන මම පොඩි දරුවන්ගේ තව වැඩ ගන්නවා. ඒ වගේ දෙයක් මම කරනවා. දේවා ශික්‍යයන්ට බිරින්දන්න දෙන්නන්ගේ දෙවිය මහන්සේට දෙනවා කියනවා. ඔබ ඔබට අවස්ථාවක් තියෙනවා නම් දුක් දුන්න දෙන්න. විරුද්ධ අයට දෙන්න ඔබ කියන දෙන්නේ නැත්තම් ඒක ශාපයක් දෙන්න නෝ.
දිවිඳු හැයට බෙදේ කාශ්වාද ඔබ දිවිඳු හැය දෙන්නේ නැත්තම් දිවිඳු හැය පළමාරෙම විඳන්න කියන මාතෘකාව එනවනවා ඔව් අද රොයිල් මු බැලගියා ඉන්න අයින්නට අපේ ඇවිල්ලා දරනවා අපි ශාපයක් දෙන්නලා ඒ කියන්නේ තවත් මද්ද්‍රව්‍ය වගේ දේවල් හරියට නාමුණන උඩ උඩා ළමයින්ට අඳුරලා දෙනවා තමන් ආරක්ෂා කරගන්න බැරි උඩා දරුවෙක් මමෙක් ඉන්නේ විශේෂයෙන්ම මමෙක් ගම්සා කරනවා विश्वास प्रजाप्रजाप्रेन्हस्य එකින වංශාව උපරදා එකින අනිත් දහය දහලා දැන්නා නෙවේ විනායකගේ වරණ කරනවා නෙවේ එයා අඩක් වැඩ කරන දිනකොට එයා හතා මම පොරේ කරනවා ඒක වරණ වෙන නොයෙකුත් සමහර කාරණාට වැඩ කරන පැන්සලක් කරගෙන මේව ගණන් ගන්න නැහැ කාර්යයන්ටයි දේව උද්දීන් සල්ලි මාරු කරන වෙලාවේදී වැඩි මුදලක් හම්බුනා කරවලේ දැන් ණයට ගත්තා කවුරුවත් එක දෙන්නේ පුතක් ගත්තා මොකද පුස්තකාලේ ඉන්න පුළුවන් ඔයාලෙන් මෙතන යාළු වෙන්න ඒක හරවා වෙන්නේ නැති පුංචි දෙයක් ඇයි අර පුංචි දේවල් ඉතිරි කරගන්නේ මේක මට ශාපයක් දෙනවා ගන්න මේ ඉදුණයි දෙයක් මම ගාව දෙන්නේ मूलिक मम पुत्र आज्ञा।